හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අහස පිළිබඳවයි. අපි මීට පෙර වීඩියෝ එකදී වලාකුළු කියන්නේ මොනවද කියලා කතා කළා. එම වීඩියෝ එකේ දෙවැනි කොටස විදිහට අපි අද වලාකුළු සුදු පාට වෙන්නේයි කියලා ඇයි අහස නිල් පාට වෙන්නේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අපේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මුලින් මේක බලන්න කියලා ආරාධනා කරන අතරේ ඒ සඳහා අපේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මේ වීඩියෝවේ අවසාන දක්වා අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ තවමත් අපිව subscribe කරලා නැතිනම් subscribe කරලාම එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ අතරම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න share කරන්න කියලා ඉල්ලා සිටින අතරේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් පහට තියෙන comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නට එපා. හොඳයි අපි යමු අද දවසේ වීඩියෝ එකට. ඇත්තටම අහස නිල් පාටයි. ඔබ හිතන්නේ ඒකට හේතුව කුමක් වෙන්නේ නැති කියලාද? සමහර විට ඔබට මේ ප්‍රශ්නය ජීවිතේ කිසිම දවසක දැනিলা නැතුව ඇති. ඒක ස්වභාව ධර්මය කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ස්වභාව ධර්මයේ බොහෝ සංසිද්ධීන් මේ වෙනකොට විද්‍යාත්මකව ඔප්පු කරලා හමාරයි. සූර්යයෙන් අපට ලැබෙන ආලෝක කිරණ සමුදායක් කියලා අපි හැමෝම දන්නවා. ආලෝකය කියන්නේ විකිරණ තීරයේ දුෂ්‍ය වර්ණාවලියේ කොටසක් වන විද්‍යුත් චුම්බක තරංගයක්. තරංගයක් ලෙස එය යම් දිගක් සහිත තරංග ආයාමයක් දක්නට තිබෙනවා. එම තරංග ආයාමයට අනුව එහි වර්ණය කුමක්ද යන්න තීරණය වෙනවා. අපි දන්නවා සූර්යාලෝකයේ වර්ණ හතක් තිබෙන බවත්. ඒවා වෙන්නේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම්. මේ හැම වර්ණයකටම නිශ්චිත වූ තරංග ආයාමයක් සහ සංඛ්‍යාතයක් තිබෙනවා. අපි දන්නවා වායුගෝලයේ වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන් සහ ඔක්සිජන් වායුව කියලා. සූර්යයාගේ දම් පෘථුවියට වැටෙන මේ ආලෝකයේ මුලින්ම වායුගෝලයේ තියෙන මේ වායු අංශුවල ගැටීමට සිද්ධ වෙනවා. දිගු තරංග ආයාමයක් තිබෙන විකිරණ එනම් රතු, තැඹිලි සහ කහ යන වර්ණවලට අදාළ කිරණ මේ අංශුවල නොගැටි පෘථුවිය හරහා ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. අඩු තරංග ආයාමයක් සහිත විකිරණ මෙම අංශුවල ගැටීම සිද්ධ වෙනවා. කෙටි තරංගායාමයක් සහිත නිල්, දම් සහ ඉන්ඩිගෝ යන විකිරණ මෙම අංශුන් වල ගැටීමෙන් පසු වායුගෝලය තුල විසිරීම සිද්ධ වෙනවා. සූර්යාලෝකයේ එක් ආලෝක කදම්බයක පාට මිශ්‍ර වෙලා තියෙන ආකාරය අපි දන්නවනේ. ඒකෙන් දම් සහ ඉන්ඩිගෝ වර්ණයට වඩා නිල් පාට වැඩි බවත් අපිට පේන්න තියෙනවා. ඒ නිසා නිල් වර්ණයේ වැඩිපුර විසිරීම හේතුවෙන් අහස නිල් පාටට දැක් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ඇයි අහස නිල් පාට වෙන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද වලාකුළු සුදු පාට වෙන්නේ කියලා. වලාකුළු කියන්නේ ජල බිඳිතිවල එකතුවක් කියලා අපි කතා කළා. මේ වලාකුළු හරහා හිරු එළිය ගමන් කරනකොට ඉහත ආකාරයෙන්ම ආලෝකය විසිරීමකට සිද්ධ වෙන්නේ නැහැ. ජල බිඳිති හරහා ගමන් කිරීමේදී සියලුම තරංගායාමයන් සහිත කිරණ සමානව විසිරී යෑම සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් අවසානයේදී අපවත ලැබෙන්නේ සුදු ආලෝකයයි. එනිසා වලාකුළු සුදු වර්ණයෙන් අපිට දිස්වීම සිදු වෙනවා. සමහර අවස්ථාවන් වලදී වලාකුළු කළු වර්ණයෙන් දිස්වන අවස්ථාවන්ද අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට වර්ෂාපතනය ලැබීමට ආසන්නයේදී වලාකුළු කළු වර්ණයට ආසන්නෙන් දැක ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී සිදුවන්නේ සූර්යාලෝකයේ වලාකුළු හරහා පෘථුවියට ගමන් කිරීමට නොහැකි තත්ත්වයට වලාකුළු ඝන වීතිබීමයි. මේ හේතුවෙන් සියලුම වර්ණ අතික්ඡාදනය වීම මත අඳුරු වර්ණයක් ඇතිවීම සිදු වෙනවා. ඔබ සැන්දේ අහස බොහෝ වෙලාවට රතු වර්ණයෙන් දිස්වන අවස්ථා දැක ඇති. ඇත්තටම ඇයි හැන්දෑවට අහස රතු හෝ තැඹිලි වර්ණයක් ගන්නෙ? ඉර බැසගෙන යනකොට සූර්යාලෝකයේ පෘථුවියට එහෙමත් නැත්නම් අපේ ඇසට පැමිණීමට වායුගෝලය හරහා දීර්ඝ දුරක් ගමන් කිරීමට සිදු වෙනවා. මෙලෙස දිගු දුරක් ගමන් කිරීමේදී නිල් පාට ආලෝකය විසිරී යාම සිද්ධ වෙනවා. මෙහිදී අඩුවෙන්ම විසිරීමට ලක් වෙන්නේ රතු පාට ආලෝකය. කෙලින්ම අපේ ඇසට ගමන් කිරීම සිදු වෙනවා. ඒ හේතුවෙන් අහස රතු පාටට දැర్శණය වීම සිද්ධ වෙනවා. අභ්‍යවකාශය කුමන වර්ණයක් ගන්නවා ඇතයි ඔබ සිතනවාද? ඇත්තටම අභ්‍යවකාශය කළු වර්ණයෙන් එහෙමත් නැත්නම් අඳුරු වර්ණයෙන් යුක්ත වෙනවා. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ තියෙන රික්තකයක් කිසිම වායුවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන්
සූර්යාලෝකය වැටුණාට විසිරුවා හැරීමට කිසිම අංශුවක් නොමැති වෙනවා. ඒ හේතුවෙන් අභ්‍යවකාශයේ අඳුරු වර්ණයක් ගැනීම සිද්ධ වෙනවා. ඇත්තටම අපි අද දවසේ බොහෝ කරුණු කාරණා ගණනාවක් පිළිබඳව කතා කරා. මෙවැනි බොහෝ දේ දැන ගැනීමට ඔබ කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ තවමත් අපිව subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වීමේ බලාපොරොත්තු වෙමි. අදට අපි නවතින්නම්. ඔබ සැමටම සුබ දවසක්.